තව කෙනෙකුට ආදරය ලබන්න බැරි නම් දුවේ පුතේ ඔබෙන් වැඩක් නැහැ. ඔබේ ජීවිතේ තව කෙනෙකුට රසයක් වෙන්නේ නැත්නම් ඔබේ ජීවිතේ තව කෙනෙකුට ආලෝකයක් වෙන්නේ නැත්නම් ඔබේ ජීවිතේ හඬා වැටෙන මිනිස්සුෙකුගේ සිනහව වෙන්නට බැරි නම් ඔබේ ජීවිතෙන් වැඩක් නැහැ. එක තරුණෙක් ඔහු ගෑන් ළමකෙක යාළු වෙනවා යාළු වෙලා ඒ සම්බන්ධකම ලිංගික සම්බන්ධකමකට වෙනකන් ගෙනියනවා ඒ දරුවාගේ ජීවිතය අනාථ කරනවා අතාරිනවා දෙකින් දිගටම මේක වෙනවා 10ක් නෙමෙයි 15ක් නෙමෙයි 20ක් නෙමෙයි ඊට වඩා මේ මහා කාලකන්‍නි ජීවිතය ගත කරන කොළුවට සමන් දෙනකොට අපි හැමෝම තේරුම් ගත යුතු දෙයක් එළියට ආවා. ඔහු කියනවා මගේ පවුලේ ළමයි 9 දෙනෙක් සහෝදර සහෝදරියෝ. මම අනිත් අයට වැඩිය කැතයි. අනිත් හැමෝම මට වැඩිය ලස්සනයි. ඒ නිසා 9 දෙනෙක් අතරේ අම්මගේ තාත්තගේ අවධානය දිනා ගන්න
මම ගොඩාක් දේවල් කෙරුවා. සමහර විට ඒව ගොඩාක් දඟවැඩුවා. ඒ නිසා මම දඩබ්බර චණ්ඩි කියන දේ අහන්නේ නැති කෙනෙක් හැටියට මගේ තාත්තා ඇඳින්නවා. තාත්තා හැමතිස්සෙම මට ගැහුවා. තාත්තා හැමතිස්සෙම මගේ වැරදි හෙව්වා. අන්තිමේදී එක දවසක් තාත්තා මට කියපු කතාවක් මගේ ජීවිතේ මහත්තුාලයක් බවට පත් වුණා. උඹට කවදාමත් ගෑණියෙක් ගන්න බෑ කියලා ගැහුවයි කිව්වා. ඔහු කියනවා ඒක මගේ මනසෙන් අයින් කරන්න මට බැරි වුණා. ඒක හැමදාම දෝංකාර දුන්නා. ඔහු මොනවද කරේ? තරුණ වයසට එනකොට ඔහු කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. තාත්තා බෑ කියපු දේ කරනවා. ඊට පස්සේ උට ජීවිතේ තෘප්තියක් නැහැ, අතෑරලා දානවා. ඊට පස්සේ තව කෙනෙක්, මේක පිළිගැනීමක්. ඒ ඇතුලේ තිබිච්ච මහ තුවාලේ සුව වුණාට පස්සේ මේ තරුණයාගේ ජීවිතේ වෙනස් වුණා. අද විවාහ වෙලා දරුවොත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. අපේ ගෙදර හරිම කාලකන්‍ය අත්දැකීමක් තිබිච්ච ගෙදරක්. දුවේ පුතේ මට බොරු කියන්න කිසි උවමනාවක් නැහැ. මියුසියස් විද්‍යාලයේදී මම කතා කරන්න පටන් ගන්න යනකොට කාලෝ ෆොන්සේකස් මගේ ළඟට ඇවිල්ලා මට කිව්වා, චාල්ස් කතා කරාට කමක් නැහැ, හැමදේම කියන්න යන්න එපා කියලා කිව්වා. ඉතින් මං ඉතින් ඒකත් ගිහිල්ලා වේදිකාවේදී කිව්වා. ඒ කාලෝ ෆොන්සේකා සර්රුයි මාදුළුවාවේ ශෝභිත හාමුදුරුවෝ අන්තිමටම පවත්වපු වැඩසටහන පැවැත්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දුවේ පුතේ ඔබ වගේම කණ්ඩායමක් එක්ක මේ රසවින්දන වැඩසටහන ශෝභිත හාමුදුරුවෝයි මමයි කාලෝ ෆොන්සේකායි. එදා කාලෝ ෆොන්සේකා සර් ඉස්සරහම අර කියන්න එපා කියපු කතාවට මම මෙතෙක් සර් අහලත් නැති ඒවා හිතන් කියන්න පටන් ගත්තා. මගේ අම්මගේ තාත්තගේ පෞල් ජීවිතයේ සම්පූර්ණයම විනාශ වෙච්චි කාලකන්‍නි ජීවිතයක්. මේව හංගල වැඩක් නෑ. බොරුවට නිකන් එළියට අපි ලොකු කතන්දර කරලා වැඩක් නෑ. ඉතිහාස ගැන බොරු මවල වැඩක් නෑ. අපේ ඇත්ත විතරයි අන්තිමට දිනන්නේ. අපි අවුරුදු ගානක් දුක් විඳ අපි අපේ අම්මගේ ලේ දැකලා තියෙනවා. මම මගේ තාත්තට අගෞරව කරනවා නෙමෙයි දුවේ පුතේ. මම මාව මරාගෙන හරි හෙට අපේ දරුවන්ගේ ජීවිත සැබෑ සන්තෝෂයට යන්න ඕන පාර කපනවා. ඒකයි මම කරන්නේ. ඔබ මං ගැන මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. මට අද වෙනකොට මිනිසුන්ගේ ගෞරවයවත් පිළිගැනීමවත් හොඳ නමවත් ඔය මොකුත් ඕනේ නැහැ. මට කිසිම දෙයක් ඕනේ නැහැ. මට ඕනේ මම අඬපු ඇඬිල්ල, අපි විනාශ වෙච්ච විනාශ වීම තව මිනිස්සෙකුට නොවෙන්න මගේ දුක ආලෝකයක් බවට පත් කරන්න පුළුවන් නම් ඒ ඇත්ත මම මරන්නේ නැහැ තව දුරටත්. අපේ තාත්තා දැන් ලැජ්ජාවට කට්ටිය එකතු වුණාම කියනවා මම මගේ දරුවෙකුට අතක් තියලා නැහැ කියලා. එතකොට ලෙස්ලි කියනවා ඔව් කොස්ස තිබ්බේ කියලා. අපි හොතට ගුටි කාලා තිබෙනවා. එදාට පහුවෙනිදා මේ දෝංකාරයේ ඔළුවේ පිරිලා සියලුම දේ අතෑරලා මම සෙමනේරියට ගියා පියතුමෙක් වෙන්න. එදා ඒ මාව බාරගන්න පූජාවේදී හැමෝටම දෙමව්පියන්ට වැඳලා එන්න කියලා අල්තාරයේ ඉඳගෙන පියතුමා කියනකොට මගේ අම්මා මැරිලා තාත්තා ඇවිල්ලා හිටියා. මගේ තාත්තා ළඟට මම ගිහිල්ලා මං අඳුරන්නේ නැති ගෑනු කෙනෙක් හිටියා තාත්තගේ එහා පැත්තේ හිටගෙන. මං ඒ ගෑනු කෙනාට දන ගහලා වැඳලා ආවා තාත්තා දිහා බලන්නවත් නැතුව. මං ඒ තරම් ඔහුට වෛර කෙරුවා. අපි විනාශ වෙච්චි පවුලක්. ලෙස්ලි ගෙදරින් ගියා, මම ගෙදරින් ගියා. ලෙස්ලි කොල්ලු රංචුවට වැටිලා ජීවිතේ තනිකම මකාගන්න සංගීතය කෙරුවා. ඒක ඇතුළේ තමයි ලෙස්ලිගේ ජීවිතේ ගීතය ආරම්භ වුණේ. මම කොළඹ රාත්‍රී සමාජ ශාලාවල් වල, යාළුවෝ අතර හෝටල් වල මගේ ජීවිතේ සතුට හොයාගෙන ගියා. ඒ හොයාගෙන ගිය ගමනේදී දැනෙච්ච තනිකම තමයි මට ජීවිතේ ඇත්ත ඉගැන්නුවේ. ඇත්ත ඉගැන්නුවේ මගේ තාත්තට වෛර කරපු මම එක්තරා දවසක ආදරය මට හමු වුණාට පස්සේ මං තීරණය කරා මගේ තාත්තා එක්ක මම කෙලින් කතා කරන්න ඕනේ කියලා. මම
තාත්තා එක්ක වාඩි වෙලා මුළු රැයක් කතා කෙරුවා. අම්මගේ මරණයත් එක්ක මගේ තාත්තාගේ ජීවිතේ ගොඩක් තනි වුණා. ඔහු වෙනස් වුණා ගොඩක්. මං තාත්තාගෙන් ඇහුවා දවසක් උදේ පහට අපි කියන්නේ තරු විසි වෙනවා කියලා. අන්න ඒක මං හොඳටම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. උදේ පහට මට නැගිට්ටවලා තාත්තා ගැහුවා මේ පැත්තට එකක් මෙන්න මේ ඇහැ අයිනෙන් තරු විසි වුණා. මට හොඳටම ඒක පෙනුණා. මගේ තාත්තා එක්ක මම වාඩි වෙලා කතා කරපු දවසේදී තාත්තා මට කිව්වා පුතේ උඹට මතකද මං ඒ ගහපු දවස? උඹට ගහලා මං කාමරයට ගිහිල්ලා දොර වහගෙන හොඳටම ඇඬුවා. ඔව් ඔහුගේ ජීවිතේ කතාව මට කිව්වා. තාත්තව ඇස් දෙකෙන් දැක දැක තාත්තේ කියන්න බැරුව තමුන්ගෙම අම්මගෙන් හොරෙන් බත් කන ගමන් ඒ ගත කරපු ජීවිතේ ඇතුලේ පුතේ මං වෛර කෙරුවා මිනිස්සුන්ට. මං ආදරේ අඳුරන්නේ නැහැ. මං ආදරය කරන්න දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා උඹේ අම්මට මම ගොඩක් ආදරේ වුණාට මං හැමතිස්සෙම ඒ සැකය මගේ අම්මා දිහා තිබුණා. ඒ මහා තුවාලෙන් මං උඹේ අම්මා දිහා බැලුවේ ඒ තුවාලේ මට සුව කරගන්නට බැරි වුණා. උඹට ගහලා මම ඇඬුවා. ඕගොල්ලෝ ගහලා ගුටි කාලා අඬනකොට මං ඊට වඩා දහස් ගුණයක් ඇඬුවා. මගේ තාත්තගේ කතාව අහගෙන ඉන්නකොට ඒ වෛර කරපු ජීවිතයට මං ආදරේ කරා. මං ප්‍රතික්ෂේප කරපු මගේ තාත්තට මං ආදරේ කෙරුවා. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුබයි මගේ දරු දැරියන් රකින. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුබයි මගේ දරු දැරියන් රකින. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රැදහවල් දෙකේ වෙහෙසෙන විටදී නුමුන් නුඹ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින් උතුරයි මසීත තව නුඹ වෙත තුරුළු වෙමින්. මම තාත්තා වුණාට උඹලව රකින්න අම්මා මට ගොඩක් ඉගැන්නුවේ මගේ තාත්තා. අන්තිමේදී මගේ අම්මා ගොඩක් දුක් විඳපු ගෑණියෙක්. සීට් කවර මැහුවා බයිසිකල් වලට සීට් කවර මැහුවා. කාර් කුෂන් කරන්න මැෂිම පෑගුවා. ගෙදර කඩයප්පන් හැදුවා ගොඩක්. මගේ තාත්තා මහා සල්ලිකාර පවුලක කෙනෙක්. ලොකු ව්‍යාපාර තිබිච්ච, කොළඹ කොම්පැනි තිබිච්ච. නමුත් අපි කුරුවිට ගොඩක් දුක් විඳා. මගේ අම්මා ඉස්කෝලේට ඇඳුම් මහන්ඩ තාත්තගෙන් නෙමෙයි සල්ලි ගත්තේ. අම්මා මහන්සි වෙලා හොයපු සල්ලි වලින් අපි ඉස්කෝලේ යන්නේ. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට. ලොකු භක්තියක් උපදින, ලොකු ආදරයක් ඉපදෙන ඇගේ සුවඳ පුතේ මට දැනුනේ උඹේ කටෙන්. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ මගේ බිරිඳගේ සුවඳ තියෙන්නේ මගේ දරුවගේ කටේ කිරි සුවඳ තුල.
අත දරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අපි දරුවගේ කටේ කිරිස් වඳ ගැන කතා කරද්දී දුවේ පුතේ මතක තියාගන්න ඒ අම්මගේ භක්තිය ඒ අම්මගේ ආදරය ඒ අම්මගේ ගෞරවය ලෝකෙට බෙදෙන සුවඳ ඒක තමයි අපේ කටේ කිරි සුවඳ ඒක අඳුන ගන්න පුළුවන් පිරිමියෙක් සැබෑ තාත්තා කෙනෙක් වෙනවා ඒක අඳුර ගන්න පුළුවන් පිරිමියෙක් ජීවිතේ දිනනවා මගේ තාත්තට ඒක අහිමි වීම නිසා ඔහුගේ ජීවිතේම තුවාලයක් වුණා මම මෙතන ඉන්න ඔබෙන් ඉල්ලනවා ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා හෝ ඔබේ බිරිඳ හෝ ඔබේ ස්වාමි පුරුෂයා හෝ ඔබට තේරුම් ගන්නට බැරි විනාශයක ඉන්නවා නම් මම අද මගේ තාත්තගේ ජීවිතය දිහා බලලා ඒ දුක් විඳපු මගේ ඉතිහාසය දිහා බලලා ඔබට කියනවා අම්මා තාත්තගෙන් පරම්පරාවෙන් වෙච්ච වැරදි තුවාල හමුවේ අද දරුවෝ දුක් විඳිනවා සමහර විට ඔබේ කාලකන්ණි ස්වභාවයන් දුවේ පුතේ කාගෙන්ද ඔබට උරුම වුණේ කියලා ඔබ දන්නේ නැති වෙන්නට පුළුවන් නමුත් ඔබට මේ ඉතිහාසය වෙනස් කරන්නට පුළුවන් ඔබට මේ ඉතිහාසය වෙනස් කරන්නට පුළුවන් මගේ තාත්තව අඳුනගත්තු දවසේදී ඒ වෛරය මගෙන් ඉවත් වුණා මගේ තාත්තට මං ආදරය කරන්න පටන් ගත්තා අද මගේ ජීවිතේ හොඳම මිත්‍රයා ඔහු මං ඔහුත් එක්ක ජීවිතේ හැම දෙයක්ම බෙදා ගන්නවා කතා කරනවා ආදරෙන් මම රකින්නවා දරා ගන්න බැරි විඳ ගන්න බැරි ඉවස ගන්න බැරි තුවාල ඔබට ගොඩක් තියෙන්න පුළුවන් දුවේ පුතේ ඔබට ගොඩක් කේන්ති යනවා වෙන්න පුළුවන් ඔබේ ඔබ ආවේගශීලී වෙන්න පුළුවන් නමුත් පුතේ මං ආදරෙන් ඔබෙන් ඉල්ලනවා පැත්තකට වෙලා ජීවිතේ ඔබට වැරදුණු තැන් සමහරට ඔබේ අම්මට වැරදුණු තැන් සමහර විට ඔබේ තාත්තට වැරදුණු තැන් ඔබේ ජීවිතේ නිවැරදි කරන්න ඔබ තුල නිදන් ගත වෙලා තිබෙන ශක්තිය එළියට ගෙනෙන්නට කටයුතු කරන්නට කියලා ඔෂණි දුවේ දරා ගන්න බැරි තරම් දුකක් දීලා ඔබ මාව දාලා ගියේ ඇයි කියලා තේරුම් ගන්න බැරුව මේ මට ආදරය කරපු කෙනාමද කියලා විශ්වාස කරගන්න බැරුව හඬා වැටෙන අද මේ සමාජයේ තරුණියන්ගේ අඳෝනාව අපේ දේශවන් වලට යොමු කරන්නට කියලා මම ඉල්ලනවා What is
මට තාම අදහන්න බෑ මාව විශ්වාස කළ ඔබමද මේ මගේ ඉස්සරහා ඉන්නේ කියලා. දුවේ පුතේ අද කොල්ල කෙල්ලන්ගේ ජීවිතවල දරා ගැනීමේ ශක්තිය අඩු වෙලා. ඒකට මම දකින ප්‍රධානම හේතුව මේ ටෙලිෆෝන් එක. ටෙලිෆෝන් එක දරා ගන්න බැරි ආවේගශීලී එක තප්පරයකින් හැමදේම තීරණය කරන ඔය ඉක්මන්කම ඔබට උරුම කරලා දුන්නේ මේ දියුණු තාක්ෂණය. දුවේ පුතේ ඉස්සර කොල්ලෝ කෙල්ලෝ ලියුන් ලිව්වේ. ලියුන් ලියනකොට ඒ කියන්නේ දැන් තරහ ගියාම තද වුණාම ලියුන් ලියනවා. ඒ ලියුම දෙන්න දවස් දෙකක් යනවා. එතකොට ඒ ලියුම ආයි ආයි කියවනවා. ඒ කියවනකොට අර තරහව මැකිලා යනවා. ඒ තරහව බැහැලා යනවා. එතකොට අර ලියුම ආයි වෙනස් කරනවා. අර තද වෙලා ලියපු ලියුම ආයි වෙනස් කරනවා. ඊට පස්සේ දැන් සමහරට දවස ගානේ හම්බෙන්නේ නැහැ. දෙක තුනකින් හම්බෙන්නේ. තුන්වෙනි දවස වෙනකොට අර මරාගෙන මැරෙන්න ලියපු ලියුම ආදරණීය ලියුමක් බවට පත් වෙනවා. ආවේග ආවේග ඒ විදියටම තමුන් ආදරය කරන කෙනාට දෙන්න වෙලාව හම්බුනේ නැහැ. ඒක දරා ගන්න සිද්ධ වුණා. දුක දරා ගන්න කොල්ල කෙල්ලෝ ඉගෙන ගත්තා. තරහව දරා ගන්න ඉගෙන ගත්තා. මිනිස්සුන්ගේ හිත්වල බොහෝ හැඟීම් ඇති වෙනවා. ඒ ඇති වෙන හැඟීම් දරා ගැනීමේ ශක්තිය නැති වුණාම මිනිස්සු විනාශ වෙනවා. දැන් එහෙම නෙමෙයි, තද වෙච්ච ගමන් ගහනවා SMS එක අරුගේ ඔළුව පැලිලා යන්නේ කියලා. ඒ ගහපු ගමන් ඌ ඒක ඩබල් කරලා එවනවා. එතකොට මේකිට තව මල පයින්නවා. මේකි තව 10ක් ගහනවා. ඊට පස්සේ ඉතින් අර දුව කිව්වා වගේ සින්දු කියන්න වෙනවා. ඌ දාලා යනවා. අතෑරලා යනවා. ඇයි ඉතින් දැන් ඔය 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 වගේ SMS වල දැන් කොල්ල කෙල්ලන්ගේ දැන් නිකන් පුතේ ඕගලගේ ෆෝන් චෙක් කරලා බලන්න සත්තු අත්තම ඉන්නවා සමහර විට. බල්ලා බැල්ලි ඊරි ඔක්කොම. ඒ කියන්නේ දැන් කිසිම ගෞරවයක් නැහැ, කිසිම ආදරයක් නැහැ. තනිකරම අද කෙල්ලෝ මහපාරේ ගුටි කනවා, විශ්වවිද්‍යාලය ඇතුලේ ගුටි කනවා කෙල්ලෝ කොල්ලන්ගෙන්. අම්මෙක් තාත්තෙක් දරුවෙක් තව කෙනෙක්ගෙන් ගුටි කනවා දකින්න කැමති නැහැ. ඒක මරණයෙන් කෙලවර කරගන්න තරම් ලොකු දුරක් දෙමව්පියන්ට. නමුත් අද අපේ ආදරණීය දරුවෝ කොහේ හරි ඉන්න කෙනෙක්ගෙන් ගුටි කනවා, විනාශ වෙනවා. කොයිද කියා මන්ද කියා නොදැන ආවේමි. දිවි ගමනේ මගේ එහෙලිය සොඳුර ඔබ විනි. ඔබේ පෙම්වතිය කියලා කියන්නේ ඔබට ආදරේ උගන්නන කෙනා. ඔබේ පෙම්වතිය කියලා කියන්නේ ඔබට ජීවිතය උගන්නන කෙනා. පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි. හද බැතියෙන් දිවිහිමියෙන් ඔබට පින් දෙමි. කිසිසේත්ම පිරිමි ගෑනුන්ට ගහන එක අනුමත කරන්න බැහැ. ඒක ස්ටයිල් එකක් වෙලා අපි ඒවා කළා නම් ඒවා කාලකන්ණි තුප්පයි වැඩ කියලා පිළිගත යුතුයි. ඊට වඩා එකට උත්තරයක් නැහැ. ඊට වඩා උත්තරයක් නැහැ. පිරිමිකම ගැහැණුන්ගේ ජීවිත පාවිච්චි කිරීම සඳහා නෙවෙයි තිබෙන්නේ. ගැහැණියක් පිරිමියෙක්ගෙන් හොයන්නේ සුරක්ෂිතභාවය, රැකවරණය. පිරිමි ඇඟේ හයිය පාවිච්චි කරලා තමුන්ගේ වැරදි වහගන්න ගෑනුන්ට ගහනකොට ඒ කාලකන්ණි සංස්කෘතියට පණ දෙන්න ඔබේ තරුණ ජීවිත දිය කරන්න එපා. දුවේ පුතේ මේ සංස්කෘතිය වෙනස් කරන්න ආශ්‍රය කරන්න. නොගැලපෙනවා නම් වෙන් වෙන්න ගෞරවනීය විදියට. සඳකන් වැසිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම නෑ සොයා එන්න ගනඳුර තරුණි වෙලා මගේ එළිය අද ඔබ පමණි. ප්‍රේම කීති ද අල්විස් ලියපු මේ ලස්සන ගීතය ඇත්තම අත්දැකීමක්. මං රාත්‍රියේ ගෙදර එනකොට හඳ පායපු ඒ රාත්‍රියේ මම මගේ ඇස් දෙකෙන් දැක්කේ මගේ බිරිඳ වෙනත් පිරිමියෙක් කැඳ උඩ ඉන්නවා. සඳකන් වැටිලා අඳුරේ තිලා ගනඳුරු රෑ තනිකම නෑ සොයා
enna ganna dur taruni vela mage eliya ada oba pamani mage birinda tawat kenek ekka yahan gatha vela inna darshanaya mata dakinna mage as dekata bæha handa vætila handa eliya vætila e handa eliya gana anduren velila gana anduren e handa eliya vela gena innawa ada mage prarthanawa eliya nemei gana duru re tani kamane soya enna gana duru taruni wala handa eliya nemei taru eliyat epa mata ada e taru niwagena handa kirana otagena andurata enna kiyala kiyanawa mage eliya ada oba pamanai andura aaloke hatiyata penena dawas ඔබට ඇති දුවේ පුතේ ඔබ මතක් කරන්න කැමති නැති ඔබ දකින්න කැමති නැති ඔබේ අම්මා ගැන තාත්තා ගැන ඔබේ කොල්ලා ගැන කෙල්ලා ගැන ආයි දකින්න කැමති නැති අන්ධකාර දවස් ඔබේ ජීවිතේ ඇති ජීවිතයම සතු එකම සුවේ කේසර පහරක වදිනු පෙනේ මේ නොව මා සතු ඈ සතුවේ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ බිරිඳ කියන්නේ මගේ මුළු ජීවිතේ ජීවිතයම සතු එකම සුවේ හිසර පහරක වදිනු පෙනේ ඊතලවලින් මාව විදිනවා වගේ මට දැනෙනවා මගේ මුළු ජීවිතේම මගේ ඉස්සරහා පිට මට අහිමි වෙනවා කියලා මට දැනෙනවා මේ නොව මා සතු ඈ සතුවේ නෙතු ඇගේ ඇස් දෙක තමයි මගේ ඇස් දෙක අපි ආදරයකට කියනවා නේද ඔයා මගේ ඇස් දෙක කියලා මේ ලොව මා සතු ඈ සතුවේ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ දැන් බලන්න මෙතන පර බැල්ලි කියන වචන නැහැ පට්ට හිස්තැනක් වචනේ නැහැ එහෙමනේ කියන්න ඕනේ හරිනම් මේක දිහා බලලා එහෙම කියලා ගහලා නේද දැන් එහෙමනේ පුච්චලා ඇනලා එහෙමනේ එලවන්නේ මේ ආදරණීය ස්වාමි පුරුෂයෙකුගේ විශිෂ්ට අත්දැකීම මනුෂ්‍යත්වයේ මා නැත අන්සතු සිත් බිඳලා දැතම බැඳගෙන හිඳෙමි බලා මේ ලොව මතු දිනයක අපි වෙන් වෙමු රහස හස්තලයට පවරා ඔය ඇස් දෙක වෙන කෙනෙක් දිහා බැලුවේ මගේ ආදරේ මදි නිසා නම් මගේ ආදරයත් එක්ක ඔබ සැනසෙන්නේ නැත්තම් මේ ලොව මතු දිනයක අපි වෙන් වෙමු රහස හස්තලයට පවරා මට ඔබ මරන්න ඕනේ නැහැ මට ඔබට ලැජ්ජ කරන්න ඕනේ නැහැ අද උසාවිවල දික්කසාද වෙන්න ආත්ම කීයක් විනාශ වෙනවද ආත්ම කීයක් විනාශ වෙනවද මේ සමාජ ආර්ථික ව්‍යසනයේ ඉදිරි පිට අද පෞල් ජීවිත ගොදුරු බවට පත් වෙලා නැද්ද මේට අවුරුදු 2000කට ප්‍රථම චීනයේ තිබුණ සම්ප්‍රදායක් වෛද්‍යවරයාට එයාගේ සේවාදායකයා ගෙවන්නේ වෛද්‍යවරයාට ගෙවන්නේ තමුන් නිරෝගීව ඉන්න එකට ලෙඩ වුණාම ගෙවන්නේ නැහැ ලෙඩ වුණාම ගෙවන්නේ නැහැ ඇයි වෛද්‍යවරයාගේ වගකීම තමයි එයාගේ පේෂන්ව ලෙඩ වෙන්නේ නැති වෙන්න බලා ගන්න එක චීනේ එහෙම ක්‍රමයක් තිබුණා ඒ නිසා ලෙඩ වුණාම ડોක්ටර ගෙවන එක නවත්තනවා ගෙවන්නේ නැහැ නිරෝගීව ඉන්නකොට ගෙවනවා දැන් වෙලා තියෙන්නේ ලෙඩ වුණාම තමයි වැඩියෙන්ම වෛද්‍යවරයාට සල්ලි හම්බෙන්නේ ඒ නිසා වෛද්‍යවරයා මිනිස්සු ලෙඩ වෙනකම් බලන් ඉන්නවා එනිසා වෛද්‍යවරයාගේ ප්‍රාර්ථනාව සුවය නෙවෙයි වෛද්‍යවරයාගේ ප්‍රාර්ථනාව රෝගී වීම ඒ රෝගී වීම සඳහා විශාල මිල ගණන් ගෙවනවා විශාල ඉස්පිරිතාල හැදෙනවා මේ ආර්ථිකය මනුෂ්‍යත්වය මරාගෙන නැගිටමින් සිටිනවා දුවේ පුතේ උද්ඝෝෂණ කරන්න පාරට බහින්න ඕනේ මේ වගේ දේවල් වලට ඒත් පාර්ට බැල උද්ඝෝෂණ කළ කිසිම දෙයක් දිනන්න බෑ කියලා මම තරේම කියනවා ඊට වඩා විශාල ශක්තියක් අතර මිනිස්සු යොමු වෙන්නට ඕනේ අද දික්කසාද නඩුවකට ගියාම නීතිඥයෙක් ළඟට අවුරුදු දෙකක්වත් යනකම් දික්කසාද නඩුව ෆයිල් කරන්න දෙන්නේ නැහැ ඇයි ඒ දෙන්නගේ පෞල් ප්‍රශ්නෙන් ලෝය ජීවත් වෙනව අවුරුදු දෙකක් කෙලින්ම
Merate krame ehemai. E dennata upadeshakayo dala counselors la dala wen wen depa kiyeka avurudu dekak adinawa. ඊට පස්සේ දික්කසාදන අඩුව තව දෙකක් අදිනවා. ලෝය ගොඩ. අරුන් දෙන්නගේ පවුල ඉවරයි. මේ ලොව මතු දිනයක අපි වෙන් වෙමු. රහස හස්තලයට පවරා. අකමැති නම් එපා නම් වෙන් වෙන්න. අනිත් කෙනාට අගෞරව නොකර. අගෞරව නොකර. මිනිස්සෙකුට මිනිස්සෙගේ ආත්මය කෙලසන්න. අයිතියක් නැහැ අයිතියක් නැහැ මේ ලස්සන ගීතය දිහා බලන්න නිලුපුල් යුවලේ රතුතොල් සඟලේ තවරු සෙනේ මුසුවි ඇදි මා සිරුරේ වෙලි මේ ඇස් දෙක මේ තොල් දෙක මේ හුස්ම මට ආදරය දුන්නා මට ජීවිතය දුන්නා එහෙම කෙනෙකුට මම කොහොමද අපහාස කරන්නේ උසාවියක් ඉස්සරහා පිට සමාජයක් ඉස්සරහා පිට ප්‍රේම කීති දල්විස් එළියපුවේ ලස්සන ගීතය ඇතුලේ මනුෂ්‍යත්වයේ උතුම්කම සුවඳ තාමත් හමාගෙන යනවා අපි යොමු වෙමු මර්වින් පෙරේරා ගයපු මේ ලස්සන ගීතයට Ratutol sangale, tavaru sene musubi edi ma sirure veli, ma sirure veli. Galle gange mag ahura vat kutu bandinu nohe chuleng vedi mere dosale ohanai malavi thule tem suende kisida meki noye aavi aavi susum nilupul yuvale ratu tol sangale pavaru sene musuvi edi ma sirure veli ma sirure veli Pura guen sara, nasayai kadali kara. Siyas pura nidhi dolaba, ublang rendi lande. Tem suend kisida meki doye, avi avi kusum. Nilupul yuvale, ratu tol. Sangale, tavaru sene musuvi edi ma sirure veli, ma sirure veli, ma sirure veli. Adare hoyagene yana minissunta senasima hambene adare langa vitarai ek raatriyaka Tamunge birinda madi vela horagani ek hwaagen yana minihe kamanna ne meki e birindawa dala aniyam pahasa khoyaagena hora rahase gaman karana pirimiyekuta ohuge hadawata katha karana handa e handata api saban dennata yanawa miture oba oy kohida yanne obe birindawa dala tani karala ayata horen මේ මහරෑ ඔබ ඔය කාවද හොයාගෙන යන්නේ
ඔය හොයාගෙන යන කෙනා ළඟ ඔබ හොයන දේ තියෙනවද? ඔහුගේ හිත ඔහුගෙම අහනවා. ඔය හොයාගෙන යන කෙනා ළඟ ඔබ හොයන සැනසීම තියෙනවද? ඒ හදවත, ඒ හෘද සාක්ෂිය කතා කරන හඬට අපි සවන් දෙමු. मेरे मन ये बता दे तू किस ओर चला दे तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है यन कही जो है यन सुनी वो बात क्या है बता मितवा Come about it in his eyes. Come about us, प्रेम नगर में जीवन नगर में प्रेम नगर में आया नजर में जब से कोई है तू सोचता है तू पूछता है किसकी कमी थी ये वही है आज वही दिल के बताए जो है अन कही जो है अन सुनी वो बात क्या है बता मितवा लड़के ने तुझसे क्या मितवा देख तुझसे तू ना तुझ पा सोचे जाओ न जाओ ये जिंदगी जो है नाचती तो किसकी कमी दी है तेरे पाओ रीत कदल पर ना चले पागल उड़ता करने उड़ने आज तार भिसकती ऐसे तरसाए जो है अन कही जो है सुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुझसे क्या मितवा देख तुझसे तो ना तुझ मेरे मन ये बता दे तू किस ओर चला दे तू क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू
මම හොයන්නේ ආදරේ නගරේ මං හොයන්නේ ප්‍රේමයේ නගරේ ඔහුට දැනෙනවා ඔහු ගෑණියෙක් හොයාගෙන යනවායි කියලා ඔහුගේ ශරීරයේ ගෑණියෙක් හොයාගෙන යනවා වුණාට ඔහුගේ හදවත කතා කරනවා ඔහුගේ හදවත කතා කරලා ඔහුට කියනවා ඔබ ඔය යන්නේ ශරීරයක් හොයාගෙන නෙවෙයි ඔබ ඔය විදිහට කී දෙනෙක්ව හමු වුණත් ඔබ හොයන දේ හම්බෙන්නේ නැහැ ඔබ හොයන්නේ ආදරේ නගරය ඔබ හොයන්නේ ප්‍රේමයේ නගරය ඔබ නටන්නේ ජීවිතේ නියම රිද්මයට නෙමෙයි නියම තාලයට නෙමෙයි කකුල් දෙකට දම්වැල් දාගෙන ඇයි ඔබ නටන්නේ ඔහුගේ හෘද සාක්ෂිය උට කතා කරනවා සඳ හොරෙන් 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 බලා වලා කුලක සැඟ විලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා මං අද මේ දවසේ අවසාන අදියරට යන්නට යනවා අපිට අහිමි වෙච්චේ ලස්සන ආදරණීය ජීවිත නැවත දිනා ගන්නට දුවේ පුතේ වෙනස් වේ යුත්තේ කොහේද කියන ප්‍රශ්නයත් අරගෙන සඳ තරුණි සලයි ගහ කොළනි සලයි මුළු ලොව සැපතේ සිතුවිලි විතරක් අවදි වෙලා සඳ හොරෙන් 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 බලා ආදර ගීත ප්‍රේම ගීත ලියවෙනකොට එදා ගමේ ඒ සුන්දරත්වයකට එක්කාසු වෙනකොට හිත්වල වනචරකම ඉපදුනේ නැහැ අවලංකම ඉපදුනේ නැහැ නොසන්ඩාලකම් ඉපදුනේ නැහැ අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා සඳ බැස ගිය තැන නෑ මේ දෙකේ වෙනස තේරෙනවද ඔබට? විනාසයි නේද? හඳ දඩ බඩා අඟල කඩාගෙන වැටෙනවා. හඳ පළු අහුලනවා අපේ කොල්ලු කෙල්ලෝ දැන්. හෙට හමු වෙමුද අපි? නෑ අද හමු වෙමුකෝ අපි. මුට ඉන්න බෑ හෙට වෙනකන් දැන්. මුට ඉන්න බෑ හෙට වෙනකන් දැන්. ඔව්. ඔව්. පුතුම හදිස්සියක් ඇවිල්ලා තියෙන ගායක් කුලප්පුවක්. අද ලියවෙන ගීත ඇතුලේ සමහර විට කරුණාකරලා මේක පුත්කලිකව ගන්න එපා මේ ගායකයාගේ ලස්සන ගීත තියෙනවා ගොඩක් මම කතා කරන්නේ මේ ගීතය ගැන මේ ගීතය ගැන මේ ඇතුළ අවුස්සනවා විනාශ කරනවා මේ මනස විකෘති කරනවා අද කිසිම රසවින්දනයක් නැහැ කිසිම රසවින්දනයක් නැහැ ජය සිරිමා බෝධි රන්වැලි සෑ ආදී මෙහින් තලය ඉසුරු මුනිය අවුකන සිරිපාහිමේ රන්වන්ගිලි තඹුලු ගලේ සරණයි නිදහසට දැන් මේ සිංදුව මොනවද තියෙන්නේ කියලා මට කියන්න ජයසිරි මහ බෝධිය රන්වැලි සෑ ආදී මෙහින් තලය ඉසුරු මුනිය අවුකන සිරිපාහිමේ දඹුලු ගල ඊට වඩා දෙයක් ඕකේ නෑ දැන් මේක සින්දුවක්ද මේක සින්දුවක්ද රසවින්දනයක් නැහැ අපිට රටේ තියෙන ඓතිහාසික සිද්ධස්ථාන ටිකේ නම් කියන එක සින්දුවක් නෙමෙයි
මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා ඒ දැක බුදුසාදු මදෙස හිමිහිට බැලුවා බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි මේ මල මම නෙලාගත් මගේ මල්වත්තෙන් නංගිගේ මල්වත්තෙන් බොරුවක් කියලා ටක්ගාල ඇත්ත කියනවා නේද බොරුවක් කියලා ඉක්මනින් ඇත්ත කියනවා හිත කතා කරනවා බොරු කියන්නේ නැහැ පුංචි ළමයෙකුගේ සුන්දර අත්දැකීමක් ඒකේ තිබෙනවා මේ සාහිත්‍ය කරුවෙකුගේ තියෙන විශිෂ්ටත්වය ඒ දැක බුදු සාදු මදෙස හිමි හිට බැලුවා මේ නිර්මාණශීලීත්වය ඇතුලේ පුංචි දරුවගේ හිත නිවැරදි ඉස්සවට යොමු කරලා තියෙනවා නිවැරදි රසවින්දනයක් කරහා නිවැරදි දිශාවට පුංචි දරුවගේ සිත යොමු කරලා තිබෙනවා ඒ විශිෂ්ට ගීතය ඇතුලේ දඟක් ටිකක් ඕනා ළමාවියේ පානා නමුත් පුතේ පරිස්සමින් කුඩා ළමු කැලවැදිලා කැලේ කොලේ ගෙවල් හදාලා කුඩා පුතා මාගේ බලා හිඳි වේගේ අකිකරු නොවි රැඳීලා කුඩා පුතා මාගේ බලා හිඳි වේගේ අකිකරු නොවි රැඳීලා මේ ගීත දැන් ගුවන් විදුලියවත් ඇහෙන්නේ නැහැ අපි පුංචි කාලේ ආදරෙන් ගනදගත්තු සින්දු මම මේ ඉස්කෝලේට ඇවිල්ලා රිච්මන්ඩ් එකට ඇවිල්ලා රිච්මන්ඩ් එකේ දරුවන්ට කතා කරනකොට මුන් නවත්තන්නේ නැත්නම් දැන් මේ හෝල් එකේ පිරෙන්නේ ඉස්කෝලේ ළමයි පිරුණාම හිතා ගන්නකො මුන් හූ කියනවා කෑ ගන්න මට එන්නේ නෝන්ඩිය දැන් මෙතන ඉඳගෙන මේ කියන්නේ ළමයි අහගෙන ඉන්නේ නැහැ දැන් කරගන්න කිසිම දෙයක් නැහැ අපි ගහන්න යා වේවැලා අරන් ඉතින් මුකුත්ම කරගන්න විදියක් නැහැ මං හරි අසරණ වුණා මේ ස්ටේජ් එක උඩ පොඩි ළමයි ඔකට කෑ ගහනකොට මට එකපාරම මේ සින්දුව මතක් වුණා දඟක් ටිකක් ඕනා ළමාවියේ පානා නමුත් පුතේ පරිස්සමින් හා මේ පුංචි කෑල්ලට මේ ළමයි රංචුවම ආදරය කරා ඊට පස්සේ උන් කෑ ගහලා ඒක කියන්න පටන් ගත්තා එතන ඉඳලා පුදුම විදියට මේ ළමයි ටික මගෙත් එක්ක එකතු වුණා මේ වැඩසටහනට රසවින්දනය දරුවන්ව වයස් ભેදකින් තොරව નિවරදි માવතට යොමු කරනවා નિවරදි රසවින්දනය අද ඒක අත්‍යවශ්‍යයි අපෙන් ගිලිහිලා යනවා හිරුවවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ net පොත હાથી බෙනා තුරු දඟ කරන දඟ ළමයෝ මතුදා මගේ පුතු දැකලා කරති ගරු දඟක් ටිකක් ඕනා ළමාවියේ පානා නමුත් පුතේ පරිස්සමින් හා මං සෙමිනේරි ඉගෙන ගන්නකොට දෙවසත් හරි ඉගෙන ගන්නකොට අපි කොල්ලු 6 දෙනා මාස 6ක් එක දිගට අපිට තිබෙන නොයිස් ෂෙඩ් එකේ කතා බහ නොකර ලියුම් ලියන්නේ නැතුව ඇතුළෙම ඉන්න භාවනාත්මකව අපිට දැන් පස්වෙනි මාසෙ ඉවර වෙනකොට දැන් නිකන් මෙන්ටල් අප්සෙට් වගේ එතකොට අපි කොල්ලු 6 දෙනාට එපා වෙලා ජීවිතේම. ඉතින් එකාට එකාගේ මූණ දැක්කම මරාගෙන කන්නේ ඉතනයි මාස 6ම මූවනේ දකින්නේ එකම පහ පේන්නේ. එතකොට දැන් වෙන අප්සෙට් දැන්. දැන් වෙන කාගවල්. දැන් අපිට එච්චරම අප්සෙට්ලා දවසක් රෑ වෙසක් දවසක රෑ අපි හොරෙන් පැනලා ගියා. හොරෙන් පැනලා ගිහිල්ලා වෙසක් බලලා දන්සල් කාලා හැම තැනම ගිහිල්ලා එළි වෙන පාන්දර 4ට අපි එනකොට අපිව බාරව හිටපු ඒ සිස්ටර්ස්ලා ඒ ඔක්කොම දැන් ගේට්ටුව ළඟට වෙලා ඉන්නවා. දැන් අපිට දහඩිය දැම්මා. අපි හරි බයයි ෆාදර් රෙක්ටට එයා හරි සැරයි උදේ 10ට අපිව දැන් කැඳෙව්වා අපි 6 දෙනාව 6 දෙනාව අඬ ගහලා දැන් අපි ඔක්කොම බෑග් ලෑස්ති කරලා ආවේ ගෙදර යන්න අපි දන්නවා ෂුවර් එකටම කණ්ඩ වෙනවා ඔක්කොම අද අයින් වෙනවා කියලා ෆාදර් ඔක්කොම විස්තර ඇහුවා ඔක්කොම විස්තර අහලා මොකද්ද උනේ කොහෙද ගියේ අපි දැන් ඔක්කොම ඇත්ත කිව්වා මෙහෙම වුණා අපි පැනලා ගියා මෙහෙම පන්සල් ගියා මෙහෙම දන්සල් වැන්දා මේ වගේ ගිහිල්ලා කියලා මේ ඔක්කොම කරලා ආවා කියලා දැන් අර අපිව අල්ලගෙන ආපු සෙට් එක බලන් ඉන්නවා දැන් අපිට දෙනකන් හොඳට දැන් අපිට උන් එක්ක මාල පැනලා ඉන්නේ කෙලින්ම දැන් ෆාදර් බය හින්දා හිටගෙන ඉන්නවා ෆාදර් මේ ඔක්කොම අහගෙන ඉඳලා වෙරි ගුඩ් කිව්වා
අපිට මහර හැපි දඟත් ටිකක් ඕන ළමවියේ පාන නමුත් පුතේ පරිස්සමින්හා බොයිසා බොයිස් මේ පාද කිවි ඔය වචන කොල්ලෝ ඕවා කරේ නැත්තම් වැඩක් නෑ කියලා කිව්වා ලෙස්ලිගේ පුතා ඊයරා පෝස්ටර් ගහන්න ගිහලා අද උදේ අටවලු ගෙදර ආවේ ඉතින් ලෙස්ලිට මට ආරංචි ටිකක් තද වෙලා හිටියේ කියලා දඟත් ටිකක් ඕන ළමවියේ පාන නමුත් පුතේ පරිස්සමින්හා කොල්ල පෝස්ටර් ගහන්න යන්න නැත්තම් කෙල්ලෝ යන්නද රැයිලි වෙනකම් කොලුකම නැති කරගන්න එපා ඒ දඟමල්ල නැති කරගන්න එපා ඒ චන්දිකන් නැති කරගන්න එපා පුතේ වනචරකම නැති කරන්න ඔව් මේ නැති කරන්න ඕනේවා තියාගෙන තියාගන්න ඕනේවා නැති කරගන්නවා එහෙන අවුල් එහෙන අවුල් ඒ නිසා සුන්දර හිතක් තියාගන්න ලස්සන හිතක් තියාගන්න මම ඉස්කෝලේ ගිය බොහොම ටිකයි ඒ ගිය ටික කාලෙදිත් වැඩියෙන්ම කට් කරපු එක කරේ එක්ක මල් ලෙඩනවා එක්ක ලෙස්ලි ලෙඩ වෙනවා ලෙස්ලි මාව ගෙදර ගෙනවා මම ලෙස්ලිව ගෙදර ගෙනවා එහෙම තමයි අපි දෙන ඉස්කෝලේ ගියේ ඒ ගිය දවසකත් අපේ පොඩි සර් කෙනෙක් හිටියා මදුරුවෙක් වගේ ඉතින් අපි මදුරුවා කියලා නම දාලා තිබුණා ඔයගොල්ලෝ ඕන තරම් නම් දානවනේ ලෙක්චරර්ස්ලටයි ඔක්කොටම දැන් ඊට පස්සේ දැන් ඉතින් ඒ මදුරුවා එනකොට අපි දවසක් මදුරු කොයිල් ටිකක් ගුරු මේසයට පත්තු කරලා තිබුණා දැන් ඉතින් මේ හෙන කේස් එකක් වුණා ඉස්කෝලේ දැන් අපේ මුළු පන්ති එක්කෙනෙක්වත් කියන්නේ නැහැ කවුද පත්තු කරේ කියලා දැන් පන්තියටම දඬුවම් දුන්නා පන්තියටම දඬුවම් දීලා පන්ති නවත්තලා ඊට පස්සේ විශේෂ කෙනෙක්ව ගෙන්නුවා මේ ගැන හොයන්න සහ අපිට කතා කරන්න අපේ පන්තිය වෙනම අරගෙන මේ කෙනා කතා කරලා අධ්‍යාපන ශාස්ත්‍රයේ උසස් තැනක ඉන්න කෙනෙක් ඔක්කොම අහලා පුතේ මට කියන්න කවුද මේක කරේ කියලා දැන් පිට කෙනෙක්නේ අපි බය නැහැ අපි කිව්වා මේ අපි අදම කරේ අපි ඔක්කොම දැනගෙන කරේ පන්තිය ඔක්කොම ගහන්න ලොකු අප්පුරියක් කියලා කිව්වා ඒ කරපු අයට මම ඉස්කෝලෙන් අස් වෙන දවසේ මගේ විදුහල්පතිතුමා ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවල මුළු ඉස්කෝලෙම එතුමා ඇඬුවා විදුහල්පති කෙනෙක් හැටියට මගේ පාසල් ජීවිතේ මට අභියෝගයක් වෙච්චි මාව නිවැරදි කරපු දරුවෙක් කියලා ප්‍රසිද්ධියේ එතුමා කඳුළු හලලා මට කිව්වා මගේ තිබුණ දඟ වැඩ ඒ දිහා ආදරෙන් බලපු විදුහල්පතිතුමෙක් මට හිටියා මම අදටත් අමතක කරන්නේ නැහැ මට විද්‍යාව උගන්වපු ගුරු මාතාව මම විද්‍යාව මෙලෝ දෙයක් දන්නේ නැහැ ඉස්කෝලේ ඇරිලා ඇගේ දරුවව ඉස්කෝලේ තියාගෙන ඒ දරුවට ගෙදරින් කෑම ගෙනල්ලා කන්න දෙලා ඒ වෙලාව අරගෙන ඉස්කෝලෙන් පස්සේ මට වෙනම උගන්වනවා රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ඒ ආදරණීය ගුරු මාතාව මේ පින්තූරේ මගේ ඔළුවෙන් අයින් වෙන්නේ නැහැ නමුත් අදටත් මගේ ජීවිතේ මං අකමැතිම විෂය ගණන් මගේ මොකක් දන්න ලේවලින් ගිහිල්ලාද කොහෙද දුවක් කැමති නැහැ දුවත් බනින්නෙම ගණන් මිස්ට ගෙදර ඇවිල්ලා අපිට හිටියා ගණන් සර් කෙනෙක් පුදුම වසයි කලිසම ඉරෙන්න ගහනවා කළු ලෑල්ලට හේතු කරලා මං ගණන් ඉගෙන ගත්තේ නැහැ මට ගණන් බැහැ ඒ අපේ ඉස්කෝලේ ඉඳපු ඒ සර්ට මොනවා හරි අප්සෙට් එකක් තියෙන්න ඇති වයිෆ් එක්ක හරි මොකක් හරි අපි ගුටි ගන්නවා ඉස්කෝලේ ගිය වෙලේ ඉඳලා පළු යන්න ගහනවා මට ගණන් එපා වුණා ගණන් එපා වුණා අදටත් ගණන් එපා අපේ ජීවිත අපි දන්නේ නැති තැන්වල තුවාල වෙලා මේ තුවාල වෙච්ච ජීවිත දුවේ පුතේ සුව කරලා ලස්සන හෙට දවසක් හදන්න ඔබ අතරින් බිහිවෙන ගුරුවරු ඔබ අතරින් බිහිවෙන නීතිඥයෝ ඔබ අතරින් බිහිවෙන වෛද්‍යවරු ඉංජිනේරුවෝ මේ රටේ හෙට දවසට ආදරේ කාසු කරන්නට කියලා මං ඔබෙන් ඉල්ලනවා ක්ලරිස්ටයි ලෙස්ලිටයි අන්තිම ගීත දෙක ගයන්නට පෙර මම අවසන් කරන්නම් මේ ගීතේ ගයලා එච්.ආර්. ජෝතිපාල කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විශිෂ්ට මිනිස්සෙක් සරිගම පදනිසවත් දන්නේ නැති මල පොතේ අකුරක් සංගීතය දන්නේ නැති ඒ සංගීතේ සින්දු කියනකොට
උස් පහත් වෙන තැන් ඉරි කෑලි වලින් උඩට පහළට මාක් කරගෙන තමයි සින්දු කිව්වේ. නමුත් ආත්මගත වෙලා මිනිස්සුන්ගේ හදවතේ කතන්දරේ ජීවිතෙන්ම මුදා හැරපු විශිෂ්ට කලාකරුවෙක් අද එවැනි පෞරුෂයන් අපිට නැහැ. ඒ උතුම් කලාකරුවාට ඒ මහා රසවින්දනය ජීවිතේ තිබිච්ච මිනිසයාට ගෞරවයක් හැටියට මේ ලස්සන ගීතය ගයමින් මම ලෙස්ලිටයි ක්ලැරිස්ටයි අවසාන කරන්නට බාර දෙනවා මේ වැඩසටහන. අපි සවන් දෙමු එච්.ආර්. ජෝතිපාල ගැයූ ගැහැණියක් දිහා, ආදරය දිහා, ගම දිහා මහා ආදරයෙන් බලපු මේ විශිෂ්ට කලා නිර්මාණය වෙත. නිල්ගුවනේ තරුරාශි නැතිවී නම් ඇගේ මුහුණේ නිල්වන් දෙනිතේ කාන්ති පායා ඇයි නැහෙන්නේ ඇගේවත මට නොපෙනේ නම් පුන්සඳ ඇයි ඉනැහෙන්නේ ඇගේවත මට නොපෙනේ නම් පුන්සඳ ඇයි ඉනැහෙන්නේ නැතිදා ඇගේ ගීරාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ නියයි ගී ගැයුවේ වනයේ පිපිමල් ගොමුවේ සමනලෙයි නියයි නැතුවේ ඇතිවී නැතිවී නම් ඇගේ මුහුණේ නිල්වන් දෙනිතේ කාන්ති පායා ඇයි ඉනැහෙ ඇගේ මුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්ති ඇගේ මුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්ති ඇගේ කඳුලලි නැති විටදී ඕ නෑ නැහැ දියමන්ති නැහැ දියමන්ති පායා ඇයි නැහෙන්නේ නිල්ගුවනේ තරුරාශේ ඇතිවී නැතිවී නම් ඇගේ මුහුණේ නිල්වන් දෙනිතේ කාන්ති පායා ඇයි නැතිදාග ගීරාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ කොවුලනි ඇයි ගී ගැයුවේ මගේ තාත්තගේ ජීවිතේ අම්මා මැරුණට පස්සේ ඇතිවෙච්ච අඩුව තාම සම්පූර්ණ වෙලා නැහැ. ඔහු තාම තනි වුණ මිනිහෙක්. අපි කොච්චර ඔහුව තේරුම් ගත්තත් අපි ඔහුව කොච්චර ආදරෙන් වැළඳ ගත්තත් අම්මා ඔහු අතහැරලා ගිය දවස තාම ඔහු කඳුළු සලමින් මාත් එක්ක මතක් කරනවා. ඒ දුක දරන්නට බැරිව ඒ තනිකමත් එක්ක ඔහු අසරණ වෙන හැටි මගේ ඇස් දෙකෙන් දකිනවා. ඇගේ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්ති
ege dimutu dasan nopeni mata mokata da mutu panti ege kandul ali nathi vitadi o ne ne diamanti o ne ne diamanti kenek jeevatu innatte aadare nokalot marunata passe andala wadak neh duwe pute ithihasayen ne paadama igenagena heta dawase anith kenaage kandula preetiye bawata peralannata me kandula wedasatana haraha apa darana utsahaya oba ekkenekuge jeevithe eka situvillak wenas karannata samath una nan mate hondatama athi mate hondatama athi enisa ude rain sisila aran mal pipidena vasantayak kara me daru parapura heta davaseedi gaman karannata kiyala prarthana karamin me geete gayamin api me kandula wedasatahana nima karanawa bidena ek vasant samayak ob hamuve ikya perum pura mag pala unimi mag ei thavana vedaya sisila aran malin malat run pamaru giya ade patu ade situm eda susum vini vila giya ade hidaya vi nolad sriya aadaru ap bindi lagiya mal bibi dena ek vasant samayak ob hamuve vikiya perum pura mag bala unimi ei thavana sina netin gena mage hade turulata ganimi mage love sadu suwe sasara vasana turu mama rakimi hade hidaya dolat sriya aadarav ap bindi lagiya mal bibi dena ek vasant samayak ob hamuve kya perum pura mag bala unimi aitavana vedaya aitavana vedaya aitavana vedaya
තද විමන් දොරින් එන පැතුම් පව විහිද යයි හමා පියඹනා කල්පනා රසේ ඒ අමා මේ ලස්සන රාත්‍රියට අපේ ගෞරවය පුද කරමු මේ දරුවන්ගේ ගුරු මාපියන්ට පීඨාධිපති වරුන්ට සියලුම වැඩිහිටියන්ට මෙවැනි දවසක් සඳහා ඔබ පිළිබඳ විශ්වාසය පළ කිරීමම හෙට දවස ගැන ලොකු ආලෝකයක් ලොකු අත්පල සන්නාදයක් අපේ ඒ වැඩිහිටියන්ට ගුරු මාපියන්ට අමාශාන්තිදර බුදුරජීන්දුන්ගේ පාදස්න් පර්ශෙන් පූජිත සිරිපා කන්ද බලන් පුතුනේ කැලනිදවලවේ කළු මහවැලි සිව් මහගංගා ගලා ගලා බතබුල තින්නැත ඒ විතරක් නොව සිල්වත් උතුම් මිනිස් දහම් පිරි බුද්ධ ධර්මයෙන් අභිමානවත් දයක් වුණා පුතුනේ එදා අපි දයක් වුණා පුතුනේ අද ගොඩාක් අය සිරිපාද කන්දේ අයිතිය පවරගන්න සටන් කරනවා
කට්ටියක් කියනවා ඇඩම්ස් පීක් කියලා. ආදම්ගේ පාදේ කියලා. තව කට්ටියක් කියනවා බුදුහාමුදුරුවන්ගේ පාදේ කියලා. මේ කියන්නේ එක එක්කවත් උන්නාන්සලා ගිය පාරේ යන්නේ නැහැ. ඒ පාද වන්දනා කරන්නේ නැහැ. බත බුල තින් නැත ඒ විතරක් නොව සිල්වත් උතුම් මිනිස් දහම් පිරි බුද්ධ ධර්මයෙන් අභිමානවත් දයක් ගුණා පුතුනේ එදා අපි දයක් ගුණා පුතුනේ මං එක ඇත්තක් කියන්නම් ආදම් කියලා කෙනෙක් හිටියේ නැහැ මං කතෝලික දේව ධර්මයේ හොඳින් දන්න කෙනෙක් ආදම් කියන වචනේ තේරුම මිනිසා කියන එක man එහෙම කෙනෙක් නැහැ ආදම් කියන්නේ මිනිසා ඒව කියන්නේ ගැහැණිය ඒක තමයි තේරුම එතකොට ආදම් ස්පීක් කියලා මේගොල්ලෝ මැරෙන්න හදනවා නමුත් මම එක ඇත්තක් කියන්නම් කතෝලිකයෙක් හැටියට මේ රට Hindu Muslim සිංහල බෞද්ධ ක්‍රිස්තියානි කිසිම ભેදයක් නැතුව සියලු දෙනාටම ආදරෙන් ජීවත් වීමේ පරිසරය හැදුවේ බෞද්ධ දර්ශනය මත මේ රට පදනම් වෙච්ච නිසා. ඒක දේවවාදී ආගම් මිනිස්සුන්ව ම්ලේච්ඡ විදිහට පාලනය කරද්දී ඊටාම විශිෂ්ට දර්ශනයක් වූ බෞද්ධ දර්ශනය බෞද්ධ කියන වචනේ තේරුම බුද්ධිමත් කියන එක intelligent මේ රටේ හැම මිනිස්සෙකුටම නිදහස දුන්නා තමුන්ගේ ආගම අදහන්න මම මේ රටේ හැමතැනකම ප්‍රසිද්ධ වේදිකාවල පිට්ටනිවල 30 40000 එකතු කරලා මම ක්‍රිස්තියානි කාර්යයක් හැටියට මෙවැනි රැස්වීම් පවත්වලා තිබෙනවා මේ රටේ බෞද්ධ ජනතාව මට විරුද්ධ වෙලා නැහැ මුස්ලිම් මිනිසුන්ට විරුද්ධ වෙලා නැහැ Hindu මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතියට විරුද්ධ වෙලා නැහැ ඕනෑම රටක අන්තවාදීන් සිටිනවා මේ රටෙත් ඉන්නවා නමුත් මම ලෝකේ රටවල් 30කට නිතරම ගමන් කරන කෙනෙක් හැටියට මම දන්නවා මම සමහර මැද පෙරදිග රටවල් වලට යද්දී මගේ බෑග් එකේ තියෙන බයිබලයේ කුණු කූඩේට දාලා තියෙනවා අරගෙන මගේ CD පොඩි කරලා කුණු කූඩේට දාලා තියෙනවා නමුත් ලංකාවේ කිසිම කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ මේ රට විවෘත මනසක් තිබෙන හැම කෙනෙකුටම ගෞරව කරන රටක් ඒ ගැන මම මුළු ලෝකෙටම සාක්ෂි දරනවා ඒකට හේතුව බෞද්ධ දර්ශනය මත පදනම් වීම 60%කට වැඩි මේ රටේ බෞද්ධ ජනතාව අනිත් සියලු ජාතීන්ට සම අයිතිවාසිකම් දීලා තිබෙනවා ගෞරවය දීලා තිබෙනවා පල්ලි හදන්න කෝවිල් හදන්න ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් මෙහෙමම රකින්න ඔවුන් කැමති ඇඳුම අඳින්න මේ රටේ අපිට නිදහස ලැබිලා තියෙනවා මම කතෝලිකයෙක් හැටියට ඒ ගෞරවය පුද කරනවා මම මේ ගායනා කරපු ගීතිකාව ඒ ගීය ලිව්වේ ක්‍රිස්තියානි කාර්යයක් චන්ද්‍රකීර්ති කුලරත්න ඒකට තනුව දැම්මේ ක්‍රිස්තියානි කාර්යයක් එඩ්වඩ් සෝමපාල ඒක ගායනා කළේ ක්‍රිස්තියානි කාර්යයක් අයිවෝ ඩෙනිස් අමා ශාන්තිදර බුදු රජින්දුන්ගේ පාදස් පර්ශෙන් පූජිත සිරිපා කන්ද බලන් පුතුනේ Galle nida valave kalu maha vali siu maha ganga gala gala bat bula tin natha e vitarak nova silvat utum minis daham piri buddha dharmayen abhimanavat දයක් ගුණා පුතුනේ එදා අපි දයක් ගුණා පුතුනේ නුඹත්තේ දැයි පුත්‍රවණකි මා පුතුනේ අභිමාන දය කි අපේ දය පුතුනේ නුඹත්තේ දැයි
පුත්‍රවනකි මා පුතුනේ බත බුල තින්නත ඒ විතරක් නොව සිල්වත් උතුම් මිනිස් දහම් පිරි බුද්ධ ධර්මයෙන් අභිමානවත් දයක් වුණා පුතුනේ එදා අපි දයක් වුණා පුතුනේ නුඹත්තේ දැයේ පුත්‍රුවනකි මා පුතුනේ